අයිබෝන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී රාත්‍රියේ 9 ඓතිහ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොරෝනා රෝගී පොකුරට අදත් 755 දිනක් එක් වෙයි මානව අයිතීන් කඩකර මිනිසුන්ට පහර දුන්නොත් තරාතිරම නොබලාම සියල්ලම මාධ්‍යට හෙළි කරන්න පොලිස් ඇමති සූදානම් සිව්දෙස සුරකින්න පොහොට්ටුවේ කාන්තාවන් රොද බැඳගනි අලියාට මිනිසාත් මිනිසාට අලියාත් කවදා පෙම් කරයිද දේශීය ප්‍රවෘත්ති අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 755 දිනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ සමග මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 32000 සීමාව ඉක්මවා ගියා. අද හඳුනාගත් ආසාදිතින් 755 දෙනාද සමගින් මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 32135ක්. ඉන් ආසාදිතින් 8684 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 604ක්. ආසාදිතින් 23304 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේ අතර විදේශයන් සිට පුද්ගලයන් 523 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ඔවුන් ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන කරායොම් කිරීමටයි පියවර ගැනුනේ. මේ කාලය තුල විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් 56600ක් පමණ මෙරටට ගෙන්වා තිබෙනවා. විශේෂයෙන්ම ඒ අය නිරෝධායන කඳුරු වලට වෙතට යොමු කරලා PCR පරීක්ෂණ සිදු කරමින් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම උත්සව සමයේදී නිරෝධායන රීති වලට අනුගතව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන 66කදී පුද්ගලයන් 6810 දෙනෙකු මෙවන විට නිරෝධායනය වෙමින් සිටනවා. ඊයේ දිනය තුල මෙරටින් PCR පරීක්ෂණ 13864ක් සිදු කළ බව සෞඛ්‍යංශ සඳහන් කළා. සමස්ත පරිපාලන දිස්ත්‍රික්ක 25ම මේ වෙනකොට රෝගීන් වාර්තා වෙලා ඉවරයි. ඒ නිසා අවධානම හැමතැනම තියෙනවා. ඔබ ඉදිරියේ ඉන්න ඕනම කෙනෙක් කොවිඩ් ආසාදිතයෙක් විය හැකියි කියන මානසිකත්වයෙන් ඔබ පරිස්සම් වෙන්න. ඒතකොට PCR පරීක්ෂණයට ඔබට එන්න කිව්වට පස්සේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බලාගෙන ඉන්නවා නම් ඔබ එනකන් උදේ ඉඳන් හවස වෙනකන් ඔබ එන්නේ නැත්තම් ලොකු ගැටලුවක් තියෙනවා. අපි මේ දක්වා මහජන සෞඛ්‍ය ප්‍රශ්න විසඳගෙන තියෙන්නේ මහජනතාවගේ සහයෝගය අරගෙන. බලහත්කාරයෙන් නෙමෙයි මහජනතාවගේ සහයෝගය අපි අරන් තියෙන්නේ. අපි මැලේරියා, රුබෙල්ලා, සරම්ප තුරන් කරපු රටක්. අපි පොලියෝ තුරන් කරපු රටක්. කොයිඩුත් මහජන සෞඛ්‍ය උග්‍ර ගැටලුවක්. සෞඛ්‍ය කාර්මණ්ඩල ඉතාම කැපවීමෙන් විශේෂයෙන් අටලුගම් ප්‍රදේශයේ වගේ තැන්වල සේවය කරමින් ඉන්නවා. බාහිරින් ලැබිය යුතු සහයෝගයේ සහාය ප්‍රජාව අතරින් ලැබිය යුතු සහයෝගය වැඩි කරන්න මොනවද අපිට තව විකල්ප විදිහට කළ හැකි කියන කාරණය සැලකිල්ලට අරගෙන කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. දේශීය වෛද්‍ය ක්‍රම මගින් සුවගන්නා කොරෝනා ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කරිනම් කර එහි ප්‍රතිඵල ජනතාවට ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. දැන් ඊයේ දවස් වලත් මම දැක අලුතෙන් වෙද මහත්තයෙක් ඇවිල්ලා එතුමාගේ වට්ටෝරුවක් ප්‍රකාශයට පත් කරනවා. ඒකේ යම් දෙයක් සාර්ථක වෙනවා නම් ඒ සාර්ථකම විද්‍යාත්මකව තහවුරු වෙනවා නම් කිසිදු ගැටලුවක් නැහැ. වැරදි විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපිට මාස් දාන්න ඕනේ නැහැ. අපි අත් සෝදන්න ඕනේ නැහැ. මීටරේ දොර තියාගෙන ඉන්න ඕනේ නැහැ. අපිට නිදහසේ යන්න පුළුවන් මේ බේත බිව්වට පස්සේ. තහවුරු නොවෙච්ච දෙයක් මත ඒ වගේ විශ්වාසයෙන් කටයුතු කිරීම ඉතාම භයානක ප්‍රතිපල සමස්ත රටටම ගෙන දෙන්න පුළුවන් ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලනවා බලධාරීන්ගේ වගේම ජනතාවගෙන් මේ පරේෂණ එක පැත්තකින් ඉවර කරන්න ඉවර කළා ප්‍රතිපල රටට කියන්න ඒ වගේ ජනතාවට කියනවා එතෙක් සංසුන්ව ඉන්න මේ දක්වා දීලා තියෙන මාර්ගෝපදේශات එක්ක කටයුතු කරන්න කියන කාරණා මේ අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ කොරෝනාවට එරෙහිව ලෝකයේ නිෂ්පාදනය කර ඇති වඩාත්ම ඵලදායි එන්නත මෙරටට ගෙන්වීමට පියවර ගන්නා බවයි ලෝකේ සමාගම් කිහිපයක් මැදිහත් වෙලා එන්නත් කිහිපයක් නිෂ්පාදනය කරලා අත්අඩංගු බැලීමේ කටයුතු කරගෙන යනවා මේ සියලුම නිෂ්පාදකයන් සමග ඒ රටවල් වල අදාළ බලධාරීන් සමග අපි බොහොම සමීපව කටයුතු කරලා ඒ තොරතුරු ලබා ගන්නවා බොහොම සමීපව නිරීක්ෂණය කරගෙන යනවා ඒ වගේම අපගේ තානාපති කාර්යාලය මේ පිළිබඳ දැනුවත් කරලා තියෙනවා අපිට තොරතුරු ලබා දෙන්න කියලා අපේ රටට සුදුසු වෙන්නත ලබාගත හැකි පළවෙනි මොහොතේදීම ලබා ගැනීම සඳහා අපි වගකීම් රජයක් හැටියට කටයුතු කරනවා මාලදිවයින් අත්අඩංගුවේ සිට මෙරටට පැමිණි බේරුවල ප්‍රදේශයේ දීවරින් දුලස් දෙනෙකු ලබන 23 වෙනිදා දක්වා ඔවුන් බෝට්ටුව තුලම නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍යංශ කටයුතු කළා. එම කාලයේ අවසන් වීමෙන් පසු PCR පරීක්ෂණ වලට ලක් කර එම පිරිසට නිවෙස් බලා යාමට ඉඩකඩ සලසා දෙන බවයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනවිරත්න මහතා සඳහන් කළේ.
මෙතර කොරෝනාවට එරෙහි රාවණ මෙහෙයුම හරියයිද වැරදිද ඒ පිළිබඳ කතා කරන හරිද වැරදිද විශේෂාංගය දැන් කොරෝනාවට බෙහෙතක් හොයාගත්ත කියලා රාවණ රජුරුවන්ගේ නම විකුණන එක හරියද අපි අද කතා කරන්නේ දේවේන්ද්‍ර ගුරුනාංශෙත් එක්ක දේවේන්ද්‍ර ගුරුනාංශේ ඇයි රාවණ රජුරුවන්ගේ නම විකුණන්නේ මෙහෙමයි රාවණ පෙළපතක රෝමයක් කියන රිටිගල සිංහක්කාර සූර්ය වංශ පරපුරක් වශයෙන් රාවණ රජුරුවන්ගේ ඉඳන් එන වෙද පරම්පරාවක නියම උරුමකාරීත්වය අපි අපිට සම්නස්සනින් රම් සම්නස් රිදී සම්නස්සනින් ඔප්පු කරන්න පුළුවන් පෙළපත් නම්බුනාම ඔප්පු කරන්න පුළුවන් ඉතින් එදා පුරාණයේ ඉඳන් ආපු පුලස්ත ඍෂිවරයාගේ ඉඳන් ආපු ඒ හෙළ වෙද ශාස්ත්‍රයට අනුකූලව මේකට බෙහෙතක් නිර්මාණය වෙලා තියෙනවා ඒ හින්දා මේක රාවණ රජුගේ නම විකුණන් කෑමක් නෙමෙයි අපේ සිව් හෙළේ තියෙන ශක්තිය හෙළයගේ තියෙන ශක්තිය එළියටම වපයක් වුණා ලෝකේ වෛද්‍යවරු වෛරසයේ වෙනස්වීම පිළිබඳ පරීක්ෂණ කරලා බෙහෙත් හදන්නේ. හැබැයි ඔබ මේ වෛරසයේ පිළිබඳ පරීක්ෂණයක් කරලා දෙනවද මේ බෙහෙත් හදන්නේ? කිසිඳු වෛද්‍ය විද්‍යාවකට අගෞරව වෙන විදිහට කතා කරන්නේ නැහැ. හැබැයි හෙළය කියන්නේ එදා වෙදගෙදරට ගැටමායිමෙන් පයින් ලෙඩා වෙදගෙදර ඉඳන් ඉඳලා මොකද්ද ලෙඩේ කියලා කියන්න පුළුවන් විශේෂ ශක්තියක් තිබ්බු జాතියක්. ඉතින් වෛරසයේ කොයි විදිහට ව්‍යාප්ත වුණත් මේ බෙහෙතින් සුව කරන්න පුළුවන් කියන එක හෙළ පරපුරක් වශයෙන් මා කියන්නේ. හරියටම මේ හොයාගත් ඖෂධය කොරෝනා රෝගයට හරියටම සුව වෙනවා කියලා කොහොමද කියන්නේ අපේ වෙද පරම්පරායක බැඳිච්ච වෙද ගෙවල් එක්ක බැඳිච්ච ශ්‍රී ලංකා ජනතාව තමන්ගේ නෑයින්ට ලෙඩේ හැදෙනකොට අපි මේ බෙහෙත ගත්තා අරගෙන ඉවරලා සනීප වෙච්ච ලෙඩු ඉන්නවා මේ වෙනකොටත් දැන් දවස් 4ක් 5කට කලිනුත් ලෙඩේ ඇඟට ආපු කට්ටිය මේ බෙහෙත අරන් තියෙනවා ඒ වගේම ප්‍රධාන රාජ්‍ය ආයතනවල නිලධාරී ආරක්ෂකංශවල නිලධාරී ප්‍රධාන අමාත්‍ය මණ්ඩල නිලධාරී කලා ශිස්ත්‍රයේ ඉන්න කලාකරුවන් මේ බෙහෙත පාවිච්චි කරනවා කාලයකට හේදෙදි මේ බෙහෙත හොයාගෙන එහෙම රෝගෙන් සුව වුණා නම් ඇයි ඒක කියන්න පරක්කු මෙහෙමයි හෙලයට තැනක් දීලා තිබ්බේ නෑ විවිධ ප්‍රශ්න ගැටළු මැද තම ආවේ ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රයේදී හැබැයි මේ වෙනකොට අධිකර ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා හා දේශීය වෛද්‍ය ප්‍රවර්ධන අමාත්‍ය ශ්‍රී ජයගොඩි මහත්තයා මේ වෙනකොට හෙලයට තැනක් දෙන්න පා තබලා තියෙනවා ලියාපදිංචි වෛද්‍යවරයෙක් හෙල වෛද්‍යවරුන්ට ලියාපදිංචියක් නෑ ලංකාවේ ලංකාව ලියාපදිංචි කරන්නේ පිටරට දේවල් පමණයි හෙළ වෛද්‍යවරයා ගමේ ඇලේ නාන වැවේ පයින් බයිසිකලේ බන්න සරමඳින හින්දා වෙන්නේ නැති හෙළ වෛද්‍යවරයාට ලියාපදිංචියක් නෑ ලංකාව ආයුර්වේද වෛද්‍ය සභාව ලියාපදිංචි වෙන්නේ ආයුර්වේද වෛද්‍ය සභාව හෙළ වෛද්‍ය සභාව අතර වෙනසක් තියෙනවා ආයුර්වේද කියන්නේ ඉන්දියාවෙන් ආපු වෙද ක්‍රමයක් හෙළ වෛද්‍ය ක්‍රම කියන්නේ අපේ රටේ තියෙන සිංහල යක්කින් වෙද කලාව දැනට රෝගීන් කී දෙනෙකුට මේ ඖෂධය දීලා තියෙනවා මේ වෙනකොට රෝගීන් 50කට වැඩිය මේක දීලා තියෙනවා මේ ඖෂධය කොරෝනා රෝගීන් නිට්ටවට සුව කරනවා නිට්ටවට සුව කරනවා මොනවාද ඒ සහතික සහතික ගැන කතා කරන්න දැන් නේ මොකද පරීක්ෂණාගාරවල එන සහතිකට වඩා මිනිහෙකුට ස්වාභාවික දේලා මිනිහා ලෙඩීස් සුව වෙනවා කියලා ඌ නිරෝගීව ඉන්නවනම් එතනින් එහා ගන්න සහතිකයක් නැහැ ධම්මික වේද මහත්තයා බෙහෙතක් කියවුවට පස්සේ ඔබේ પરම්පරාවේ නම්බු රැක ගන්න ඔබ ඊට පස්සේ තමයි මේ බෙහෙත එළියට දාන්න කියලා කිව්වොත් කෙනෙක් මොකක්ද ඊට උත්තරේ හෙළ වෛද්‍ය විද්‍යාවට අනුව හෙළේ කවුරු හෝ වේවා මගෙන් පස්සේ හරි හෙළේ 10 දෙනෙක් මේ මාතෘ භූමිය රැක ගන්න බෙහෙතක් නිර්මාණය කරනා නම් එයයි අපේ සතුට ධම්මික මහත්තයාට අපි හදවතින් ස්තුති කරනවා ධම්මික මහත්තයා හෙළේ නගා සිරුවන්න අත්වල දැම්මා හැබැයි ධම්මික මහත්තයා කොළොන්තොටට එන්න ඉස්සර වුණා කෑගල් නේද අපි කොළොන්තොටට එන්න පරක් වුණා ඔබ ක්ලාසිද අද කොරෝනා රෝගයෙන් ඉන්න IDH රෝහල ඇතුළු ස්ථාන ගණනාවක ෆේස් මාස්ක් නැතුව කිසිම ආරක්ෂක ආවරණයක් පාවිච්චි කරන්නට රෝහලට ගිහලා රෝගීන් මේ ප්‍රතිකාරය කරන්නේ අනිවාර්යයෙන්ම මේ අභියෝගය බාර ගන්න මාත් අපේ પરම්පරාවේ ආපු ගෝල බාලයොත් සියල්ල සූදානම් කිසිම ආවරණයකින් තොරව ගිහිලා කාලා බීලා කොරෝනා රෝගියත් එක්ක ඇඳේ ඉඳලා නිදියලා ඉන්න හැරි අපි ලෑස්ති කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේදී තරුණයෙකුට අමානුෂික ආකාරයෙන් සිදු කළ පහර දිම්බැනි සිද්ධීන්ට සම්බන්ධ වන පුද්ගලයන්ගේ සියලු තොරතුරු මාධ්‍ය මගින් හෙළිකර ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. අපි දැක්කා ඊයේ මාධ්‍ය තුලින් එක්තරා පුද්ගලයෙක්ට තරුණයෙක්ට පුද්ගලයෝ තින්දනේ ඉතාම ම්ලේච්ඡ ලෙස සහිතම නිඳිත ලෙස පොළු මුගුරු සහ කැදවලින් පහර දෙනවා. ඒ අයව පැය කිහිපයක් යන්ට නැත්තෙන් CCTV කැමරා ආශ්‍රිතයෙන් ඒ අය අතන මුඩු ගත්තා. අද වෙනකොට මම පොලිසියට උපදෙස් දුන්නා ඒ අයගේ ඡායාරූප සහ නම් ගම් සහිතව අද මාධ්‍යවලින් පෙන්වන්න කියලා. අපි රමා අපචාර එහෙම නැත්නම් කාන්තාවන් දූෂණය කිරීම මංකොල්ලකෑම් මේ වගේ ඉතාම දෙලෙස පාරේ මැද්ද තියලා පහර පාරදී මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියා කරන සියල්ලන්ම හඳුනාගත් පසුව ඔවුන්ට නරුදාන ගමන් ඔවුන්ට මාධ්‍යයට නිකුත් කරලා
ජනතාව දැනුවත් කරනවා ඒ තුළු නෝ කිසියම් බියක් සැකක් නැත්නම් ලැජ්ජාවක් උන් තුළ ඇති කිරීම තමයි මේකට අපේ සම්පූර්ණ පරමාර්ථය 118 දුරකථන අංකයෙන් පුළුවන් ඕනම කෙනෙකුට එයාම ගන්න ඒ තුළින් අපි එසෙනින් එතනට ගිහිල්ලා අපරාධකරුවන් අල්ලන්න පුළුවන් සියුදෙස සුරැකී සිව් වසර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාන්ත ආසන සම්මේලන මාලාව සාර්ථකව පැවැත්වෙනවා අද ආරම්භ වූ සම්මේලන මාලාව හෙට දිනේද පැවැත්වීමට නියමිතයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට මුල් තැන දෙමින් එය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක 18ක තෝරාගත් ආසන 61කදී ආසන සම්මේලන පැවැත්වෙනවා මෙම සම්මේලන පැවැත්වීමට පොදුජන කාන්තා පෙරමුණ පියවර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 4 වන පක්ෂ සම්මේලනයේට සමගාමීවයි කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වන සංවත්සරය නියමිත දින නොපැවැත්වීමට පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තීරණය කළා ඒ අනුව පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සම්මේලන පැවැත්වීමද කල් තිබුණා සෞඛ්‍ය උපදෙස් පරිදි රට තුල සියලු අංශයන්හි ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූලව සාමාන්‍ය අතට පත්වමින් පවතින බැවින් සෞඛ්‍ය නීති දැඩිව අනුගමනය කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උපදෙස් හා අධීක්ෂණයන්ට යටත්ව මෙම සම්මේලනය පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ පානදුර සහ බේරුවල මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ලක්කල රත්තොට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නුවරඑළිය කොත්මලේ හඟුරුන් කෙත යන ආසනවලදී සම්මේලන අද දිනේ පැවැත්වුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය, බලපිටිය, හබරාදුව, ගාල්ල යන ආසනවල සහ මාතර දිස්ත්‍රික්කයේ මාතර, අකුරැස්ස, බැලිකම සහ හක්මන යන ආසනවලද කාන්තා සම්මේලන පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල, පොල්ගහවෙල, යාපහුව, මාවතගම, කටුකම්පුල යන ආසනවලදීද කාන්තා සම්මේලන පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් පාලන නියෝජිතයන් සහ ප්‍රාදේශීය පක්ෂ ක්‍රියාකාරීන්තුළු පිරිසක් මෙම සම්මේලනවලට එක්ව සිටියා. අධිකරණ අමාත්‍යාංශය දැනට පවත්නා ගුණනැගිල්ලේම තවදුරටත් පවත්වාගෙන යාමට එම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ශිෂ්ටාධිකරණය සහ අභියාචනාධිකරණය සඳහා විකල්ප ස්ථානයක් තෝරා ගැනීමටයි අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ. මේවන විට අධිකරණ පද්ධතිය තුල ලක්ෂ 8කට ආසන්න නඩු සංඛ්‍යාවක් පවතිනවා. එය බරපතල තත්වයක්. අධිකරණ අමාත්‍යාංශයේ සේවකීන් 350 දෙනෙකුගෙන් පමණ සමන්විත වන අතර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන 17ක් ක්‍රියාත්මකයි. එයින් අධිකරණ අමාත්‍යාංශය සෑම විටම පිහිටා තිබිය යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, අධිකරණ සේවා කොමිෂන් සභාව, නීතිඥ සංගමය හා අධිකරණ සංකීර්ණයට සමීප ස්ථානයක වීම වැදගත් වෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ දැනට පිහිටි ගොඩනැගිල්ලේ සඳහා සුදුසුම ස්ථානය වන අතර නීතිඥවරුන්ට විනිසුරුවරුන්ට හා මහජනතාවට ඒ සඳහා පැමිණීමට පහසුකම් පවතිනවා. එහෙත් වඩාත් පුළුල් ඵලදායී සේවාවක් ලබා දීම සඳහා එම අමාත්‍යාංශයේ දැනට පවතින ඉඩ ප්‍රමාණයට වඩා 50%කට වඩා ඉඩ පහසුකම් වැඩි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙන යාම සඳහා අරමුණු කෙරුණේ විකල්ප යෝජනා සලකා බැලීමෙන් අනතුරුව බවයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඒ වසර දෙකක කාලයක් සඳහා වන අතර දැනට ඉදිකිරීම් සිදු කරන අධිකරණ නිවහන ව්‍යාපෘති අවසන් වීමත් සමග අධිකරණ අමාත්‍යාංශයේම मासिक कुलिय मिलियन 9.8ක් යෙමමින් අධිකරණ අමාත්‍යාංශයම ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට එම අමාත්‍යාංශය අරමුණු කරගෙන තිබුණා. ඒ ඵලදායී සේවාවක් ලබා දීමේ අරමුණින් එහෙත් ඇතැම් පාර්ශ්ව මේ සම්බන්ධයෙන් විවිධ අර්ථකථන සිදු කරමින් විවිධ පටු පරමාර්ථ ඉටු කර ගැනීමට ගන්නා උත්සාහයන් හෙළා දකින බවයි අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ. සාකච්ඡාවට කිහිපයකින් අනතුරුව අධිකරණ අමාත්‍යාංශය දැනට පවත්නා ගොඩනැගිල්ලේම පවත්වාගෙන යාමටත් ශ්‍රේෂ්ඨ අධිකරණ හා අභ්‍යාචනාධිකරණ පුළුල් කිරීමේ කටයුතු සඳහා වෙනත් විකල්ප සුදුසු ස්ථානයක් තෝරා ගැනීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. නිමාවක් නොදකින අලිමිනිස් ගැටුම කවදා කෙසේ නිම වේදයි කිසිවෙකුටත් අනාවැකි කිව නොහැකි. එහෙත් මෙම ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේද මිනිසුන් වන අප විසින්මයි. අලිමිනිස් ගැටුම පිළිබඳ මේ වාර්තාව නිරෝෂ සංජීවගෙන්. මේ මිහි මණ්ඩල මිනිසුන්ගේ විතරක් නොවේ සතුන්ගේ දවාස භූමියයි. හැබැයි මිනිසුන් විසින් කරනු ලැබූ විවිධ ක්‍රියාකාරකම් හමුවේ සතුන්ට ඔවුන්ගේ වාස භූමිය හිමවන්න පටන් ගත්තා. වනාලීන් ගම්වදින්ට පටන් ගන්න එහි ප්‍රතිඵලයක් විදිහට. හැබැයි අද වන විට මේ දරුණු අලිමිනිස් ගැටුමක් බවට පත් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න වෙන්නේ මිනිස්සුන්ට මිසක සත්තුන්ට නෙවෙයි. බරපතල ගැටලු රසකට මග පෑදූ අලිමිනිස් ගැටුමින් පසුගිය වසරේදී පමණක් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 121ක්.
එම කාලය තුල මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින් 405 දෙනෙකුටද ජීවිත අහිමි වුණා. මෙම ගැටලුව විසඳීමට විවිධ ක්‍රියාමාර්ග ගත්තද ඉන් සාර්ථක ප්‍රතිඵල තවමත් අත් වී නැහැ. අලිවැට ඉදිකිරීම දරුණු ගණයේ වන අලි අලි අනාථාගාරවල ගාල් කිරීම වැනි ක්‍රියාමාර්ග තාවකාලික විසඳුම් වලට පමණක් සීමා වුණා. අහිංසක මිනිස් ජීවිත මෙන්ම දහදිය මහන්සියෙන් සිදු කරන ගොවිතැනද පැය ගණනාවකදී විනාශ වී ගිය අයුරු අප කැමරා කාචවල සටහන් වූ වාර ගණන අනන්තයි. යෝ අපේ වතු වලට වෙලා තියෙන දේ මේ බලන්න මහත් පගා කරන වතුර කරින් ඇදලා ඇදලා මේවා මේ වගා කරන්නේ. වතුර ටිකක් හරියට නැතුව අපි මෙච්චර දයක් කරගෙන බලන්න මහත් යෝ වෙලා තියෙන විනාශ අලිමිනිස් ගැටුමේ ප්‍රධාන අභියෝගය තනි අලියා බව සිදු කළ විමර්ශන වලදී හෙළිවී තිබෙනවා. මෙම සත්වයා මේ තරම් දරුණු වන්නේ ඇයි? පැටියෙක් ප්‍රසූත කරන්නේ අවුරුදු සාමාන්‍යයෙන් 4 මාරකට 5කට පාරක්. එතකොට මේ සතුන් තව පිරිමි සතෙක් එක්ක එක් වෙන අවස්ථාවකට එන්නේ දවස් කීපයක් පමණයි අවුරුදු 4කට 5කට වරක්. ඉතින් ඒ හින්දා තමයි පිරිමි සතුන් හුදකලාව ඉන්නේ. නමුත් මේ අවස්ථාවට පැමිණෙනුවට ඒ සතා තමන්ගේ මේ තත්වය දන්නුනා හෝමෝන මගින් වටපිටාවේ ඉන්න අලින්ට. එතකොට එතන ඉන්න පිරිමි අලියෙත් ඔක්කොම අතනට රොක් වෙනවා. එයාලා අතර තරංගයක් ඇති වෙනවා මේ ගෑනු සතත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ ජාන මතු පරම්පරාවට ගෙනියන්න. දැන් ඒ තරංගෙදී තරංගෙන් දිනන්නේ ශක්තිමත්ම විශාලත්ම පිරිමි සතා. එතකොට පිරිමි සතුන්ට තියෙනවා ලොකු අවශ්‍යතාවයක්. පුළුවන් ඉක්මනින් තමන්ගේ ඇඟ පුළුවන් තරම් ශක්තිමත්ම විශාලත්ව හදාගන්න. ඉතින් ඒ හින්දා පිරිමි සත්තු අනිවාර්යයෙන්ම යොමු වෙනවා හොඳ කෑම හොයාගෙන. හොඳම කෑම කොහෙද තියෙන්නේ? අපි ගා. ඉතින් ඒ හින්දා තමයි පිරිමි සත්තුන්ට ලොකු ආකර්ෂණයක් තියෙනවා වගාව කෙරෙහි. දැන් වගාව කෙරෙහි යොමු වුණාම අපි කැමති නැහැ අපි වගා කරපු දේ මේ අලියට ඇවිල්ලා කනවට. එතකොට අපි ඒ සත්තුන්ට විරුද්ධව ක්‍රියා කරනවා. කෙසේ වුවද වත්මන් රජය මෙම ගැටලුවට විද්‍යාත්මක විසඳුමක් සෙවීමට කටයුතු කරමින් සිටිනවා. ජනතාවද ඒ කෙරෙහි පසුවන්නේ දැඩි විශ්වාසයකින්. ඉතින් ඔබතුමාලාට සියලුම දෙනාට කියන්නේ වැඳලා කියන්නේ මේ අපරාධේ මේ කරන දේ අපට නවත්තලා දෙන්න කියලා. ඇත්තටම දේශයේ පළමු ආරක්ෂක වළල්ල වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අභිමානවත් සැමරීමට කටයුතු කරනවා. මේ ඔබේ නාවික හමුදාවයි. ඔබේ නාවික හමුදාව පිළිබඳ දැනුවත් වන්න යන තේමාවෙන් 70 වන සංවත්සර සමරුම වෙනුවෙන් සියලු කටයුතු සංවිධානය කර තිබුණේ නාවික හමුදාපති වයිස් අත්මිරාල් නිශාන්ත උලුකේතන මහතාගේ මග පෙන්වීම යටතේ. ගාලුඹුදුර මුහුද තීරයේදී පැවති නෞකා දැක්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා හැකියාව ප්‍රදර්ශනය කරන්නක් වුණා. නෞකා දැක්ම හිට දිනේද පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. නාවික හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සර්වාගමික වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා. එම සියලු වැඩසටහන් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිදු කිරීමටයි පියවර ගැනුණේ. 30 වසරක් පුරා මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමේ කාර්යභාරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් එම ජයග්‍රහණයේ ප්‍රබල කුටස්කරුවකු වූයේ තම අභිමානයද ලොවට ප්‍රදර්ශනය කරමින්. අපේ රටේ සුවිශේෂී මිනිසුන්ගේ ජීවිත කතාව සොයා යන අමතක නැති මතක විශේෂාංගය දැන්. හතලී දශකයේ අගභාගයේදී ශ්‍රී අයියාගේ ළමා වැඩසටහන තුළින් පළමු වරට ගුවන් විදුලියට ප්‍රවිෂ්ට වෙන මේ සුවිශේෂී පුද්ගලයා 1948 විනෝද සමය නම් වූ වැඩසටහනෙන් අපේ රටේ දහස් ගණන් ජනතාවගේ ආදරය දිනා ගන්නවා. බැස්ටියන්ගේ දොන් බර්ටි සංගතිස්ස ගුණතිලකෙහිවත් අපි කවුරුත් හොඳින්ම දන්නා. බර්ටි ගුණතිලක පිළිබඳවයි අද අමතක නැති මතක විශේෂාංගයෙන් ඔබට කියන්නේ. අයියෝ මිස්සුනා මිස්සුනා සෙකන්ඩ් ස්ලිප් එක කැච් එක මිස්සුනා. මට සෙකන්ඩ් ස්ලිප් එක මට පොඩ්ඩක් නැත්තම් ෆෝර් එක සිවර්. අනේ දැන් කීයේ දැන් කීයේද මස්සනේ? දැන් කීයේ? අනේ මට හොඩ 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 දිගව ගන්න. නෑනේ බට් නෑ දැන් අර ගුණාසි මහත්තයා කියොත් එහෙම ආ දෙකයි 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 මේ මැච් එකද උඹට ලොකු මේ බවුලද? මේ මේකනේ මේ බනේ පවුල මට වඩා සල් ගන්නේ උඹටනේ.
බැස්ටියන්ගේ දොන් බර්ටි සංගතිස්ස ගුණතිලක හේවත් බර්ටි ගුණතිලකයන් උපත ලබන්නේ 1924 වසරේ අගෝස්තු 2 වෙනිදායි මහනුවර සංගරාජ පිරිවෙනින් අධ්‍යාපනය හදාරන බර්ටි ගුණතිලකයන් පසුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට එක් වෙනවා තම රැකියාව සඳහා ඔහු 1953 වසරේදී තෝරාගන්නේ ලේක් හවුස් ආයතනයයි එෙහිදී චන්ද්‍රරත්න මානවසිංහ සහ මීමන ප්‍රේමතිලක ඇතුළු ක්ෂේත්‍රීය ජ්‍යෙෂ්ඨයන් සමග කරට කර තම රැකියාව කරන්නට බර්ටි ගුණතිලකයන් පසුබසින්නේ නැහැ ළමා පිටිය තුලින් ගුවන් විදුලියට ඇතුළත් වන බර්ටි විනෝද සමය සමග එක්වන්නේ සිය ජීවිතයේ වැදගත් සම්දිස්ථානයක් සනටුවන් කරමින් පසුව ඇනස්ලි ඩයස් සහ සැමුවෙල් රොඩ්රිගෝ යුගලයේ සමගින් එක්වන බර්ටි ගුණතිලක මෙරට හාස්‍ය කලාවේ රණින් නම සටහන් කළ ත්‍රිත්වයක් ලෙස ඉතිහාසයට එක්වනවා අයිය දැන් වෙලාව කීයද? ඇයි තමසේගේ වෙලාව නැවතිලාද? තමසේගේ උරලෝ සුවදා ගන්න ආයේසේ කරදර නොකර ලාස් වේගා කොහමද පියලවත් නැද්ද ඇයිසේ? එන්කවුට් මේකත් පුළත් කැලොත්ද? රව කොහෙද ඇයිසේ තමසේලා මේ කාන්තෝරු දැකලා ඇති මිනිස්සු වගේ නිකන් කතා කරා. යනවා ඇයිසේ ගිහිලා ටිකක් දවල් වෙලා එනවාකෝ. මේ බලන්න. හලෝ. රූපවාහිනී ආරම්භයත් සමග රූප පෙට්ටිය ආක්‍රමණය කරන මේ හාස්‍ය රංගන ශිල්පියා විනෝද සමයට අමතරව නන්දන වින්දන ඇතුළු තවත් වැඩසටහන් කිහිපයකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඔහුගේ පළමු චිත්‍රපටය ලෙස සඳහන් වන්නේ 1951 වසරේ රාජා වහප් කශ්මීර් අධ්‍යක්ෂණය කළ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයයි. පෙම්මල් මාලා පාලම යට දෙවියනි සත්‍ය සුරකින්න මන මොහිනී ඇතුළු චිත්‍රපට රසකට පසුව ඔහු දායකත්වය ලබා දුන්නා. කවුරු හරි මොනා හරි වැදගත් කෙනෙක් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් නෝ අයිඩියා. ඕකනේ කියන්නේ. සුළු දෙයක් මම දැකලා තියෙනවා. එහෙනම් දැන් හරි දැන් හෙට උදේ කීර මම එන්න ඕන වැඩට. වැඩට එන්න මම තව තමසෙව පත් කරේ නෑ වැඩට එන්න එකපාරට කොහොමද? 2013 වසරේ සංස්කෘතික අමාත්‍යාංශය මගින් ලබා දුන් දේශ නේත්‍රූ සම්මානය මෙන්ම 2014 වසරේ පැවති රූපවාහිනී රාජ්‍ය සම්මානවලදී ලද ජීවිතයට එක්වරක් පමණක් හිමිවන ගෞරව සම්මානය ඔහු කලා ජීවිතය තුළ ලැබූ වැදගත්ම සම්මාන දිත්වයක්. අද වන විට සිය ජීවන ගමනේ 96 වන විය පසු කරමින් සිටින මේ සුවිශේෂී රංගන ශිල්පියා දැඩි ලෙස රෝගාතුරව තම දරුවන් සෙවණේ ජීවත් වෙනවා. වසර 60කට අධික කාලයක් වේදිකාව සිනමාව ටෙලිනාට්‍ය සහ ගුවන් විදුල යන අංශයන් තුලින් මෙරට සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ මුවඟට සිනහවක් එක්කල මේ නිහතමානී රංගන ශිල්පියාට ස්වාධින රූපවාහිනී අප දීර්ඝායුෂ පතන්නේ හදවතින්මයි. සුවහස ජනතාව සනහාලු මෙවන් චරිතවලට ජීවයක් වන්නට ඔබත් සූදානම්. අමතන්න වටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට මහවැලි කලාපවල දායකත්වය ලබා දීමේ පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි මේ වෙනකොටත් පිට රටින් ගේන භෝග වර්ග 16ක් ඒවත් සම්පූර්ණයෙන් නතර කරලා අපිට මේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. මේ රටේ වවන්න පුළුවන් දේ අපි මේ රටේ වවලා අපි මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් මේ මුදල් ඉතිරි කර ගැනීමත් අපේ අවශ්‍යතාවය අපි විසින්ම සූදානම් කර ගැනීමේ පරමාර්ථයත් එක්ක අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම මේ වැඩසටහන සාර්ථක කරගන්න තමයි අපි කඩිනම් වැඩපිළික් විදිහට මේ වැඩපිළික් දියත් කෙරුවේ. රඹකැන් ඔය රක්ෂිත ප්‍රදේශය හේන් ගොවිතැන් විදිහට එහෙම නැත්නම් අවුරුද්දට එකසරයක් වගා කරන ඉඩම් තමයි මේ සඳහා යොදාගෙන තියෙන්නේ. ඒ වගේම කිසිම අවස්ථාවක මෙහි තියෙන ගහකොළ වලට හානියක් නොකර ඒවා ඉවත් නොකර සාමාන්‍ය අවුරුද්දක් ඇතුළත පළවෙන කැලෑව තමයි ඉවත් කරලා බඩිරිඟු වගාව සඳහා යොදාගත්තේ. විශේෂයෙන්ම මේ ප්‍රදේශවල පුළුවන් තරම් දුරට කාබනික පොහොර වගේම පරිසර හිතකාරී විදියට තමයි මේ වගාව මෙවර සකස් කෙරුවේ කියන එකත් මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්න ඕන. ඒ සමගින් ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.
අයිබෝන්.